එතකොට ඔබතුමාගේ විග්‍රහයත් එක්ක මම නිකන් යෝජනාවක් කරනවා, නිකන් මගේ තියෙන අදහස. දැන් සමහරු කියනවා අපිට විටින් විට ඇහෙනවා නැවත වතාවක් තරුණ නැගිටින් වෙන්න පුළුවන් මේ තරුණයා සම්බන්ධව, ඒ කියන්නේ ඒ වගේ තත්ත්වයක් නැවත අපේ රටේ ඇති වෙන්න පුළුවන් වගේ දේවල්. නමුත් මට හිතෙනවා, මට බැලුවම මට තේරෙන දේ තමයි මේ දැන් ඔය ඔබ කිව්වා වගේම 80 දශකයේ අවසාන වෙනකොට ලෝකයේ තිබුණු තත්ත්වය දැන් අවුරුදු 30කට පස්සේ වෙනස් වෙලා තිබෙනවා. කුල පීඩනය වගේ දේවල් අපේ අර අධ්‍යාපන ක්‍රමයෙන් සමාජ හිඳිපෙතේ ඉහළට සංචලනය වෙන්න තියෙන හැකියාවත් එක්ක දැන් විවාහය වගේ කාරණාවලදීත් මම හිතන්නේ කුලය කියන දේ ලංකාවේ ඉතාමත්ම තුනී වෙලාම කිහිල්ල අර කිව්වත් වගේ ඒක හොඳ සාධනීය දෙයක්. එතකොට ඒ ප්‍රශ්න දැන් නැහැ. නමුත් ගෝලීය පරිභෝජනය, ඒ කියන්නේ පරිභෝජනයට තිබෙන ආසාව, ඒ කියන්නේ අපේ ඉන්ද්‍රයන් පිනවීම කියලා අපිට නිකන් බෞද්ධ සම්ප්‍රදායෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තව විදිහකට කිව්වොත් අපිට කොච්චර මිලදී ගන්න පුළුවන්, කොච්චර අපිට විනෝද වෙන්න පුළුවන්ද, අපිට කොච්චර මේ පරිභෝජනය තුලින් අපේ විනෝදේ සොයාගන්න පුළුවන්ද කියන එක නිසාම තරුණයා දේශපාලනිකව ඩිස්ට්‍රැක්ට් වෙලා, ඒ කියන්නේ ඔහු හිතනවා මේ අලුත් තරුණ දැන් අපි දෙන්න දැන් තරුණයෙක් වට ඇත්තටම අපි දෙන්න මේ දැන් තරුණ බව ඉක්මවල යන අයනේ. මට 40කට කිට්ටුයි, ඔබතුමා දැන් 35යි. එතකොට මම මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් 18යි 35යි අතර අපි ගමු. දැන් අපිට කලින් මොකක් එහායින් බලනකොට ඒගොල්ලෝ සමහර අවුරුදු 20 ළමයි කියන්නේ සමහරට අපේ දරුවෝ වගේ එකකට කිව්වලු. දැන් මේ 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 පරම්පරාවේ චින්තනය මම කියනවා ටිකක් බරමදි වගේ එකක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? දැන් ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපි විශ්වවිද්‍යාල කාලේ අපිට පොඩි හැඟීමක් තිබුණානේ යම් කිසි දයක්? දැන් වෙන විට ඔය දේශපාලනයේ ප්‍රධාන දේශපාලන ධාරාවේ තිබෙන දේශපාලන නායකයෝන්ගේ තිබෙන යම් යම් ඔය දූෂණ වංචා පිළිබඳ ඇතුළත් තියෙන අවිශ්වාසයත් එක්කම අපි විතරක් මේක කරගෙන අපේ වැඩක් බලාගෙන ඉන්නවා කියන චින්තනය ඇති වෙලා තිබෙනවා කියන එක තමයි මට හිතෙන්නේ. දැන් අපි ගත්තොත් 80 දශකයේ තරුණයා හිතුවා අපි රට වෙනස් කරලා මේ රටේ අසාධාරණයක් තියෙනවා, අපි අසාධාරණයේ තියෙන රට වෙනස් කරලා මේක ජීවත් වෙන්න ඕනේ, අපි දිවිපුදාහරි මේක වෙනස් කරන්න ඕනේ. නමුත් අද තරුණයා හිතනවා කියලා මම යෝජනා කරනවා, ඔබ අදහස් මම දැනගන්න අහන්නේ, අද තරුණයා හිතනවා කියලා මට හිතනවා නෑ, මේ රට වෙනස් කරන්න එක අපිට කරන්න බෑ, අපි මේ වෙන රටකට හරි ගිහලා අපි හොඳින් ඉන්න එක තමයි අපි කරන්නේ. දැන් ඔන්නක දෙකක්. ඒතකොට දැන් ඉන්න තරුණයා මං කියන්නේ දේශපාලනිකව අර ඒ ගැම්මෙන් දේශපාලනය ස්වේච්ඡාවෙන් එකතු වෙන්නේ නැති ගතියක් තමයි මට පෙන්නේ. දැන් උදාහරණයක් පහුගිය කාලේ ගුරු සටන තිබුණානේ, මේ ගුරු අරගලයක් තිබුණා, අපි ඒකට සහයෝගය දැක්වුවා ඒ අරගලයේ තිබුණ සාධාරණ කරුණු නිසා. දැන් ඒ වෙලාවේ හුඟක් තරුණ ගුරුවරු, තරුණ විශේෂම පිරිමි ගුරුවරු මේ හුඟක් ප්‍රගතිශීලී විදියට ඉස්සරහට ඇවිල්ලා ඒ අරගලයේ තුල නිරත වුණා. අවුරුදු මම හිතා 40කට විතර පස්සේ තමයි 80 වර්ජණයෙන් පස්සේ තමයි මේ ගුරුවරු ඉදිරියට ආවේ මේ විදියට. නමුත් දැන් ඒක ඉවර වුණාට පස්සේ දැන් මට පේන්නේ ඒ කියන්නේ එතනින් එහාට සමාජ ව්‍යාපාරයක නායකත්වය දෙන්න ගුරුවරයා ආවා කියලා. දැන් 56 වුණේ මෙහෙම නෙමෙයි. අපි කියවල දෙන දේ 56 අර කියන්නේ උගත් પરම්පරාව ඉදිරියට ඇවිල්ලා ඒ තරුණ ඉදිරියට ඇවිල්ලා ඒක එතනින් පස්සේ සමාජ ව්‍යාපාරයකට පත් වුණා. නමුත් ගුරු සටන ඒ හුදකලා සටන යම් කිසි ජයග්‍රහණයක් ගත්තට පස්සේ දැන් ගුරුවරු ඒ ගුරු මහත්මහත්මින් තව තවත් වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නේ. දැන් ඕකම තමයි උනේ සයිටම් ප්‍රශ්නේ. සයිටම් ප්‍රශ්නේදීත් අපි උගම් මැදිහත් වුණා ඒ සයිටම් ආයතනයේ තිබුණු වංචනික ස්වභාවය නිසා එකෙන් සමාජ සාධාරණයක් වෙනවා කියලා ඒක විරුද්ධව වැඩ කරා. නමුත් ඒ වෛද්‍ය ශිෂ්‍යෝ ඇවිල්ලා මේ එතනින් ඒක සමාජයේ දෙරලියක් බවට පත් වුනේ නැහැ. මම හිතන්නේ වෛද්‍ය ශිෂ්‍යෝ ඒ නිවාඩු කාලේ ජිම් වලට ගියා. මේ ශිෂ්‍යාව ගිහලා ඉතින් පොතක් පතක් බලන් හිටියා අවුරුද්දක් විතර අරගලේ තිබුණා. ඊට පස්සේ එතනින් ඒක ඉවරයි. දැන් ආපහු සටනක් එද්දි තමයි ඒ ප්‍රශ්නට අදාළ කණ්ඩායම් මතුවෙන්නේ. දැන් මම කියන්නේ මේ ඔබට හිතෙන්නේ නැද්ද තරග මහත්මයා දැන් උතන මේ පරිභෝජනවාදය තුල මිනිස්සු මම්මුලා වෙලා මේ තරුණයාට එතනින් හැදලා තියෙනවා නේද? මේ කියන්නේ දැන් ෆුඩ් සිටි එකට ගියාට පස්සේ අපි හිතමු නැත්තම් මොනවාද සුපර් මාකට් එකට හරි ෂොපින් මෝල් එකට හරි ගියාට පස්සේ අනිත් කෙනා බඩු ගන්න දිහා බලලා ඒ අනිත් කෙනාගේ මිලදී ගැනීමේ හැකියාවත් එක තමන් සසඳලා බලලා ඒක තමන්ගේ අඩුවක් කියලා හිතනවා. මම මට හිතන දේ. එතකොට ඇයි මට බැරි කියලා. එතකොට ඇවිදින බැදලා හිටියොත් නෝනා කියනවා අමුසෙට මොකද මේ අර අර පන්ති හිටපු යාළුවනේ දැන් මෙයා අතනින් ගන්නවා ඔයාට ඒක ගන්න බෑ ඒක ඔයාට මහන්සි වෙන්නේ. ඒතර මහන්සි මේ අඩුපාඩුවක් විතර තමන්ම හිතාගෙන ඒක තමන්ගේ වැත්තට හරව ගන්නවා මිසක් මේ සමාජ ක්‍රමය තුළ මේ මුදල් බෙදී යාමේ අසමානතාවයක් තියෙනවා මේක අසාධාරණයක් තියෙනවා කියලා කියවගන්නේ නැහැ කියලායි මට පේන්නේ. ඒතකොට මේකත් එක්ක කොහොමද ඔබට හිතෙන විදිහට අපි මේ තරුණ පරම්පරාවට මේක මේ සමාජයේ මේ හරි පැත්තට යොමු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන කියලා දෙන්න. කොහොමද අපි මේගොල්ලෝ මේකට යොමු කරගන්නේ?
මහිතන්නේ ප්‍රියංකර සහෝදරයා මේක තරුණ පරම්පරාවේ ඔබකින් හොඳ වචනයක් කියනවා මේක චින්තනයේ බරම දිගතියක් තියෙනවා මම හිතන්නේ මමත් ඔබත් එක්ක අකමැත්තෙන් වුණත් මම කැමැත්තෙන් නෙමෙයි ඒකට එකඟ වෙන්නේ නමුත් අකමැත්තෙන් වුණත් මම මේ විශ්ලේෂණයට එකඟ විය යුතුයි මොකද ඒක මා දකිනවා සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලලා සටන් කරපු අවසාන තරුණ පරම්පරාව 2015 ඉවරුණාද කියන එක එක්ස්පයර් වුණාද කල්පන්නාද කියන ප්‍රශ්නේ මගේ හිතේ නිතරම තියෙනවා මොකද 2015 දැක්කත් මම හිතන්නේ ඔබත් ඒ කඳුර නියෝජනය කරන්නට ඇති අපි බරපතල විදිහේ යහපාලන කඳුර නියෝජනය කරා අපි ඒ වෙලාවේ සම්පූර්ණ රටට දුන්නේ දේශපාලන ඇජෙන්ඩාවක් එහෙම නැත්නම් දේශපාලන න්‍යායපත්‍රයක් එතන තිබුණේ නැහැ රාජ්‍ය සේවකයාගේ පඩිය 10,000කින් වැඩි කරාට ගෑස් මිල අඩු කරාට පෙට්‍රල් රුපියල් 30කින් අඩු කරාට ඒවා මැතිවරණ න්‍යායපත්‍රයේ තිබුණේ නැහැ ජනතාව ඒ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුවට දීපු ජනවරමේ මැන්ඩේට් එකේ ඒ වගේ ලඝු සාධක තිබුණේ නැහැ එතන තිබුණේ විනාශකාරී විදායක ජනාධිපති ක්‍රමේ කටු කපනවායි කිව්වහම මිනිස්සු අද්දක මුසල කන්දින් දූෂිත වංචනික දේශපාලඥයන්ව නීතියේ රැහෙනින් නීති රැහැනට ගේනවායි කියලා කිව්වහම මිනිස්සු අද්දක උසල කන්දින් රාජ්‍ය සම්පත් මංකොල්ල කාපු අයට නිසි දඬුවම් දෙනවා කියලා මිනිස්සු අද්දක උසල කියලා වුණේ නැහැ ඒක වෙනම කතාවක් වෙනම කතා කරන කාරණයක් නමුත් එතන ලොකු පළල් දේශපාලන න්‍යායපත්‍රයක් එතකොට අපිත් මීට අවුරුදු 7-8කට කලින් මීට වඩා තරුණ වයසින් දෙද්දී ඒ සමාජ ක්‍රියාකාරීත්වය අපි දේශපාලන අරගල පිටියේ බිම දැක්කා සමාජ මාධ්‍යවල දැක්කා පොදු සමාජයේ ඇතුලේ සාමාන්‍ය දේශපාලන සමාජයෙන් උඩට ගියපු සාමාන්‍ය මධ්‍යපාන්තික පහළ මධ්‍යපාන්තික ඉහළ මධ්‍යපාන්තික සමාජ ඇතුලේ දැක්කා කම්කරු රැකියාවල් කරපු තරුණයෝ පවා තමන්ගේ අතේ වියදමින් පෙළපාලි වලට ගිහිල්ලා මැතිවරණ බැස්සීම් වලට ගිහිල්ලා ව්‍යාපාරට සහාය දුන්න කැන්වසින් ගියා මේක දේශපාලන පක්ෂ ගණනාවක් වේදුණු විප්ලවය කියන එක එක්සත් ජාතික පක්ෂයේ ලොකුම බේස් එක වුණාට එතනදී මේක මහා සමාජ ප්‍රවාහයක් වුණා මේක මිනිස්සු විශේෂයෙන්ම තරුණයෝ ඉවලේ තිබ්බ රාජපක්ෂ ආණ්ඩුව අතුගාලා දැමිය යුතුයි කියන මතේ බරපතල විදිහට ගිනිච්ච සමාජලාට රාජපක්ෂ ලැබි දෙමෝපියෝ හිටපු පවුල්වල දරුවෝ තමන්ගේ දෙමෝපියන්ගේ ඔළුව වෙනස් කරා මේක මහා විශාල තරුණ නැගිටීමක් වලටපත් වුණා ඒ 2015 යහපාලන ආණ්ඩුව යහපාලන ජනාධිපතිවරයා මෛත්‍රී රනිල් සුසංයෝගේ බලයට ගේන්න කරපු ඒ වැයෙන් එතනදී සිංහල ජාතිකවාදී මතවාද නියෝජනය කරපු චම්පිකරණවකත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු එළියට නාවත් යටින් ඉඳගෙන උදව් කරපු අන්දු විසානායකත් UNPA ධනවාදී කඳවුරේ අග්‍ර නායකයා වෙච්ච රනිල් වික්‍රමසිංහත් පොළොන්නරුවෙන් ආපු ගුයි පුත්‍රෙක් වෙච්ච මෛත්‍රීපාල සිරිසේනත් මේ මහත්තුරු මේ සියලු දෙනා මහත්තුරු මේ සියලු දෙනාම එක ඊළඟට වරපොල්ල වලව්වේ චන්ද්‍රක බණ්ඩාරනායක කුමාරතුංගත් යුද්ධේ දිනවපු සරත් ෆොන්සේකා සෙන්පතියත් මේ හැමෝම එක මිටකට එකතු වෙලා ඒ ලොකු සමාජ ව්‍යාපාරයක් වඩේ මැතිවරණය පස් ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය කොච්චර තරුණ මූණු පෙන්නවා කොච්චර තරුණ මූණු ගැන දැක්වත් වියත්මද කියලා අමුතුම දර්ශනයක් ඇය ගෙනාවත් එක මේ තරුණ මූලික වෙච්ච ව්‍යාපාරයක් නෙමෙයි නමුත් ඒ 2015 මැතිවරණ ව්‍යාපාරේ බොහොම දැවැන්ද තරුණ ජවයක් එකතු වෙච්ච මම එතකොට එක්සත් ජාතික පක්ෂේ ජාතික යොමු කරගුණේ තරුණ සංගම් නිල තරුණ සංවිධානයේ සමස්ත ලංකා මහලේකම්වර ඉතින් අපි විශාල තරුණ නැගිටීමක් දැක්කා ඒ එතන තිබුණේ මේ මට රස්සාවක් ගන්නවත් මට පාස්පෝර්ට් එක හදාගෙන පිටරට යන්නවත් එහෙම නැත්නම් මගේ දේශපාලන මොකක් හරි වාසියක් කරන්න කොන්ත්‍රාත් එකක් ගන්න එහෙම හැඟීමකින් ආපු තරුණ නෙමේ ආරගලී ඉතින් ඒ પરම්පරාව අද ඔබ කියවාගේ පා එක්ක ඒ තමන් ගෙනාපු දේශපාලන වෙනසෙන් ලැබිච්ච නෙගටිව් ප්‍රතිඵලයත් එක්ක කලකිරලා දේශපාලන ප්‍රොපර්ටියෙන් විතැන් වුණා එහෙම නැත්නම් අර ඔබ කියවාගේ පාරිභෝජනවාදී සමාජ ක්‍රමෙත් තුඩ ගිරිලා ගියා මොකක් හරි දෙයකින් ඒ પરම්පරාව එතන ඉවත් වෙනකොට ඔබ කිව්වා වගේ 81 ජනතා විමුක්ති පෙරමුණ දර්ශනය ක්‍රියාත්මක කරපු අය වියපත් වෙගෙන ඉන්නකොට 89 තව પરම්පරාවක ඒ චින්තනය මම ඒක එකඟ නැහැ මම ප්‍රතික්ෂේප කරනවා ඒ චින්තනය නමුත් තව પરම්පරාවක ඒ දර්ශනය කරපින්නගෙන සටනට එළඹුණා
ඉතින් මේ මේ තරුණ පරම්පරාවේ නිෂ්පාලන චින්තනය බර මදිද කියන එක අපිට හොඳටම බලා ගන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ අපි මේ දැන් රටේ බලපතල ආර්ථිකින් නැත්නම් බරපතල සමාජීය පීඩනයක් තියෙනවා තමන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි ප්‍රජා තමන්ගේ නිදහස අදහස් ප්‍රකාශ කරන්නට බැරි ප්‍රජාතන්ත්‍රවාදී බරපතල පීඩනයක් තියෙනවා ඉතින් මේ සකලවිධ පීඩාකාරී තත්ත්වයක් යටතේ ජීවත් වෙද්දී මේකට විරුද්ධව පාරට බහිනව වෙනුවට බහුතරක් තරුණයෝ ප්‍රබුද්ධෝගේ ග්‍රීන් කාඩ් එක අරගෙන එහෙම නැත්නම් කොහෙන් රටක වීසා එකක් ගහගෙන රටින් පිට වෙන්න බලනවා කියනකොට තව දුරටත් මේක හදන්න බෑ මේක ගොඩ දාන්න බෑයි කියන මතයකට තරුණ ඇවිල්ලා ඉන්නවා අය කියන හැඟීමක් මටත් එනවා හැබැයි ඒ අයට බොහොම පැහැදිලිව කියන්න ඕනේ ඒ තරුණ පරම්පරාවට මේකේ වගකීම දෙන්න බෑ මේකේ බ්ලේම් එක දෙන්න බෑ තරුණ පරම්පරාව ඒ මට්ටමට ඉච්ඡාබංගත්වයට පත් වෙන වගකීම යුතුයි 2015 දේශපාලන නායකයෝ කරපු දේශපාලන වැරදි විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවෙන් වෙච්ච වැරදි ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එතුමා චුතරා බරපතල විශ්වාසයක් එතුමා දේශපාලඥයෙක් නෙමෙයි එතුමා සාමාන්‍ය පුරවැසියෙක් කියලා ජනාධිපති පුටුට ඇවිල්ලා මේ සියල්ල කරකවලා ගන්නවා ටූල්ස් පාවිච්චි කරනවා ඔරකල් පාවිච්චි කරනවා කියලා ලොකු බලාපොරොත්තු මේ බලාපොරොත්තු දෙකක් එක පිට පිට බිඳුවට ඉතින් එතනදී නැවත මේක ගොඩ දාන්න බැහැ කියලා තරුණ විශ්වාස කරන අපිට අතර මේ ඇයට ඍජු ඇඟිලි දී කියලා නැහැ උඹලා වැරදි උඹලා මේ කරන වැඩේ උඹලා උඹලගේ ප්‍රතිමිනු උඹලා උඹලගේ ආත්මార్థය වෙනුවෙන් වැඩ කරනවා කියලා අමුඅමුවේ චෝදනා කරන්නත් මටත් මම හිතන ඔබටත් 100%ක සදාචාරාත්මක අයිතියක් නැහැ නමුත් අර මේක අර රාත්‍රියේ අඳුරුතම හොරාවෙන් පස්සේ තමයි පළවෙනි හිරිතුරුණ බිමට පත් වෙන්නේ කියනවා වගේ මේ අඳුරු කාලය තුළ මම විශ්වාස කරනවා පරපතල සමාජ ප්‍රතිසංස්කරණ වලට සටන් කරන්න පුළුවන් පසුබිමක් අපිට ඇති මේ මේ අඳුර වැඩි වෙන මේ පීඩනය වැඩි වෙන මේ ක්‍රමී අසාර්ථකභාවය නැවත නැවතත් පොදු ජන සමාජයට විශේෂම තරමට උපුමී යන ඉතින් මේකට විරුද්ධ සටන් කරද්දී තමන්ගේ අම්මා තාත්තා මෙහි සටන් කරන්න කියලා තමන් පිටරටකට ගිහිලා සුවපහසු ජීවිතයක් ගත කරන්න නෙමෙයි තමන් තමන් කරන්න ඕන පුළුවන් උපරිම කාලයක් මේක රැඳිලා ඉඳලා මේ ක්‍රමය වෙනස් කරන්නා වූ සමාජ ප්‍රතිසංස්කරණ මම විශ්වාස කරනවා මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දර්ශනය බරපතල විදිහට බැහැර කරනවා කියලා මම ඔබට කිව්වා නමුත් මම එක කාරණයකට එකතුනවා මෙතන දේශපාලන දියසේන කුමාරවරු තවදුරටත් අපිට වෙන්න බෑ බොහොම පැහැදිලිව මේ පවතින ක්‍රමය වෙනස් කරන්න මේ සමාජ ප්‍රතිසංස්කරණ ගේන්න පුළුවන් කණ්ඩායම එතන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉඳලා ඒතුමා තමයි බලවත්ම විපක්ෂ දේශපාලන ධාරාව කිස්කෙඩි ප්‍රමාණයෙන් ගත්තොත් චන්ද ප්‍රමාණයෙන් ගත්තොත් නියෝජනය කරන්නේ ඊළඟට අනික් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා විතරක් නෙමෙයි පෙරටුගාමි පක්ෂයේ අයත් ගන්න පුළුවන් නම් එයත් ගන්න ඕනේ ද්‍රවිඩ සම්දානය සහ සුළු ජාතික අනිකුත් පක්ෂත් එකතු කර ගන්න ඕනේ චම්පි කරාමත මහත්තයා වගේ ජඹුරක් තියෙන බරක් තියෙන දේශපාලඥයෝ ඒ සටනේ ඉන්නට ඕන ෆීල්ඩ් මාෂල් ෆොන්සේක මහත්තයා වගේ අය ඒකේ ඉන්න ඕනේ මේක කණ්ඩායමක දේශපාලන ව්‍යාපෘතිය මා විශ්වාස කරන්නේ මේ තරුණයන්ට මේක ඉන්න පුළුවන් මේක කරන්න පුළුවන් මේක ගොඩ දාන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන්නට නම් ඒ ටීම් එකක් ඉදිරිපත් කළ යුතු වෙනවා ඒක ආර්ථිකය ගොඩ ගන්නට අපේ තියෙන සැලසුම මේකයි ජාත්‍යන්තර සම්බන්ධතා පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් වාසි ගන්න පුළුවන් ක්‍රම මේකයි අපිට දෙන්න පුළුවන් සහන මේවයි අපිට කපන්න වෙන සහන මේවයි කියන මේ දැන් පොදු ජනතාවත් එක්ක ඇත්ත කතා කරේ සමාජ ගිවිසුමකට ඇවි ජාතික න්‍යාය පත්‍රයක් හදාගෙන ඉතින් අවුරුදු 5කට නේ ගිර අවුරුදු 10කට අපි මේ න්‍යාය පත්‍රයෙන් මුදන් වෙන්නේ නැහැ මේකයි අපේ ගමන කියලා මේ විපක්ෂයේ මේ ආණ්ඩුවේ ඉන්න ඔලමොල රාජපක්ෂවාදී ගැති වහල් ප්‍රවීණදාස මානසිකත්වයේ ඉන්න කණ්ඩායම හැරුණා නමුත් සියලුම දෙනා ප්‍රෝග්‍රෙසිව්ලි හිතන අනාගතවාදී විතර සිළුමු දෙනා එකතු වෙලා එක පොදු න්‍යාය පත්‍රයක් නිර්මාණය කරගෙන සමාජ ප්‍රසංස්කරණ සඳහා යාමට හොඳම වේදිකාවක් හදුවින් ඒ දේ කරොත් මේ ඉන්න දේශපාලඥ මේ වුන්ට තියෙන අවසාන චාන්ස් එක මම දකින්නේ දැක්කා සමාජ නැගිටීම් පොදු ජන නැගිටීම් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කුඩු පට්ටම් එලා ගිහිල්ලා අලුත් දේශපාලන
තහරාවන් නිර්මාණයේදී අපි හැමතැනම දැක්කා අපි දැක්කා පකිස්තානයේ සාම්ප්‍රදායික නවාස් ශරීෆ්ලා පර්වෙස් මුෂාරෆ්ලා බූතලාගේ දේශපාලනය කුඩු පට්ටම් කරමින් තරික් ඉන්සාෆ් පිටවගෙන ඉම්රාන් ඛාන් බලයට ආවා ඉතින් වෙනම පකිස්තාන හමුදා සහ රාෂ්ට්‍ර නෑපත්‍රයක් තියෙනවා කියන කාරණේ අපි වෙනම කතා කරන්න ඕන කාරණයක් කෙසේ වෙතත් එහෙම කඩාගෙන ආවා ඊළඟට ප්‍රංශයේ මැකරන් මට මතකයි මැකරන් ජනාධිපතිවරයා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් එක්කවත් නියෝජනය කරපු කෙනෙක් නෙමෙයි. ඔහු අලුත් දේශපාලන ධාරාවක් නිර්මාණය කරගෙන ආවා. ඉතින් මේ වගේ යුරෝපයේ සිද්ධ වෙන දේ අවුරුදු 5කින් 10කින් ආසියාකරයේ සිද්ධ වෙනවා කියන එක ගමුක්ක් නෙමෙයි. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මම විශ්වාස කරනවා මේක සාම්ප්‍රදායික දේශපාලඥයන්ට දෙන මහජනතාව දුන්නොත් දෙන අවසාන චාන්ස් එක. එයාට වකිමක් තියෙනවා මේ රට ඉන්න හිතන රටක් හැටියට නිර්මාණය කරගන්න තමන් මේ රට මේ තරුණයන්ට අපි තරුණයන්ගේ චින්තනයේ බරමදී කිය කිය අපිට විවේචනය කරන්නට ඉදමුදී අය මේ සමාජ විප්ලවයේ කොටස් කාර්ය කරගන්න පුළුවන් පරිසරයක් හදන එක මේ ඉන්න සාම්ප්‍රදායික දේශපාලඥයන් බරපතල වගකීමක් එහෙම නැති වුණොත් අර ඔබ කිව්වා වගේ තරුණ නැගිටීමක් කොයි ආකාරයකට වෙයිද කොයි තරම් ලේ ගංගාවක් අපිට නැවත පීනන්න වෙයිද කියන බරපතල තර්ජනයක් අපි ඉස්සරහා තියෙනවා කියන එක අවබෝධ කරගෙන පොදු ජාතික න්‍යාය පත්‍රයකට සියලු විපක්ෂ බලවේග එකතු යුතුයි කියන මතේ මයින්